ආයුබෝවන් වල හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලා විකුත් කර ගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම මීට කලින් මේ සම්බන්ධව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ගොඩාක් දිනා නැවත නැවතත් මේ ගැන විස්තරාත්මකව කියලා දෙන්න කීප නිසා තමයි අද මේ වීඩියෝ එක කරන්න හිතේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද අපි හදන කේක් එකේ මිල තීරණය කරන්න කියලා. ඉතින් ගොඩාක් දිනාට මේ සම්බන්ධව ගැටලු තියෙනවා. ඉතින් ගොඩාක් දිනාට හරියට තමන් හදන කේක් එකේ මිලක් තීරණය කරගන්නේ කොහොමද කියලා මේ වැරදි අවබෝධයක් නැහැ. ඉතින් එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද කේක් එකක මිල අපි තීරණය කරගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි බලමු කිලෝ එකේ කේක් එකක් මම ඔයාලට උදාහරණයක් විදියට අරගන්නම්. හැබැයි මම මේ වීඩියෝ එකේදී ගණන් මිල ගණන් මුකුත් සඳහන් කරන්නේ නැහැ. මොකද මම ඉන්නේ කුවේට් වල මම හරියට ලංකාවේ මේ දවස්වල යන මිල ගණන් දන්නේ නැහැ. ඉතින් බේසික් ස්ට්‍රක්චර් එක තමයි මම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඒ කියන්නේ කේක් එකක මිල අපි මොන වගේ දේවල් වලින්ද තීරණය කරන්න කියන කාරණාව. අනිත් එක අපි එකිනෙකාට අපි භාවිතා කරන ඉන්ග්‍රීඩියන්ට්ස් වල මිල වෙනස් වෙනවා. ඉතින් කෙනෙක් ඇස්ට්‍රා වලින් කේක් එක හදන්න පුළුවන්. කෙනෙක් කොත්මලේ වලින් කේක් එක හදන්න පුළුවන්. කෙනෙක් මෙඩෝලි වලින් කේක් එක හදන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලා භාවිතා කරන බටර් එක එහෙම නැත්නම් මාගරින් එක අනුව ඔයාලා ඒ මිල සඳහන් කරගන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් උදාහරණයක් විදියට මම අද කිලෝ එකේ කේක් එකක මිල කොහොමද තීරණය කරන්න කියලා ඔයාලට කියලා දෙන්නම්. ඉතින් කිලෝ එකේ කේක් එකක් සඳහා අපිට පාම් පිටි, බටර්, බිත්තර, සීනි මේ හතරෙන් ග්‍රෑම් 250 ගානේ ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම මේ හතරේ ග්‍රෑම් 250කට යන මුදල සඳහන් කරන්න. ඉතින් අපි හිතමු පාම් පිටි කිලෝ එකක මිල රුපියල් 150යි කියලා. ඉතින් ඒක හතරෙන් බෙදුවාම ග්‍රෑම් 250ක මිල එනවා. ඉතින් ඔයාලා ඒ මිල අනුව පාම්පිටි 250කට කොච්චරද ගියේ කියන එක සඳහන් කරගන්න. ඉතින් ඒ විදිහට පාම්පිටි, බටර්, බිත්තර සහ සීනි වලට යන මිල සඳහන් කරගන්න. ඊට පස්සේ වැනිලා. වැනිලාත් එහෙමයි. ඉතින් වැනිලාත් එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. එක එක සයිස් වලින් තියෙනවා. එක එක මිල ගණන් වලින් තියෙනවා. ඉතින් ඔයාලා භාවිතා කරන බ්‍රෑන්ඩ් එක අනුව අපි කියමු අර සාමාන්‍යයෙන් පොඩි මිලිලීටර 28 බෝතලේ කියලා. ඉතින් ඒකෙන් නම් අපි සාමාන්‍යයෙන් කේක් එකකට දාන්නේ තේ හැඳි දෙකක් නැත්නම් දෙකම ආරක්නේ. ඉතින් ඒ බෝතලයක් අපිට හතර සැරයක් වගේ තමයි භාවිත කරන්න පුළුවන්. ඉතින් ඒ බෝතලේ මිල අරගෙන ඒක හතරට බෙදලා ඔයාලට පුළුවන් වැනිලා වලට ගිය කොස්ට් එක හොයාගන්න. අපි හිතමු වැනිලා බෝතලේ දැන් රුපියල් 250ක් වෙනවා කියලා. ඉතින් එතකොට 250 හතරෙන් බෙදලා ඔයාලට පුළුවන් 1 kg කේක් එකකට වැනිලා වලට මෙච්චර මුදලක් යනවා කියලා හොයාගන්න. ඊට පස්සේ බේකින් සෝඩා සහ බේකින් පවුඩර් ඒවත් එහිමයි. ඔයාලා ගන්න බ්‍රෑන්ඩ් එකේ මිල අනුව බේකින් සෝඩා වලට කොච්චරක් යනවද, බේකින් පවුඩර් වලට කොච්චරක් යනවද කියලා පොඩි මිලක් ඒකටත් නියම කරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා කිරි, ඊට පස්සේ ඔයිල් පේපර්ස්, කලර්ස්. ඉතින් මේවටත් ඔයාලා භාවිත කරන බ්‍රෑන්ඩ් එක අනුව පොඩි මුදලක් නියම කරගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් දෙනාට අමතක වෙන දෙයක් තමයි ඉලෙක්ට්‍රිසිටි බිල් එක. ඉතින් අපිට අපි බීටර් එක භාවිත කරනවා, අපි අවන් එක භාවිත කරනවා. ඉතින් මේවට විදුලිය යනවා. ඉතින් ඒකට අපි ඒකටත් මිලක් වෙනම සඳහන් කරගන්න ඕනේ. ඉතින් මට ඔයාලට කියන්න බෑ මෙච්චර මුදලක් යයි කියලා. සාමාන්‍යයෙන් රුපියල් 100ක් 150ක් වගේ 1 kg කේක් එකකට ඔයාලට ඉලෙක්ට්‍රිසිටි බිලට මිලක් නියම කරගන්න පුළුවන්. ඉතින් මම හරියටම දන්නේ නැහැ මිල ඕගලන්ට එන විදුලි බිල අනුව ඔයාලා ඒකට ඒ විදියට මිලක් සඳහන් කරගන්න. ඊට පස්සේ 1 kg කේක් එකට ඔයාලා භාවිත කරන බොක්ස් එකට සහ බෝඩ් එකට යන මිලත් ඔයාලා සඳහන් කරගන්න ඕනේ. ඊට පස්සේ others. other කියලා කියන්නේ අද කියන ගෲප් එකට ගොඩාක් දේවල් අයත් වෙනවා. ඒ කියන්නේ අපි කියමු වේස්ටේජ්. වේස්ටේජ් කියලා කියන්නේ අපි දැන් අපේ ව්‍යාපාරයට බඩු ගන්නවනේ. ඉතින් ඒවා ටික කාලයක් පාවිච්චි කරනකොට නැවතත් අලුතෙන් ගන්න ඕනේ. ඉතින් අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් තමයි. ඒ වුණාට කාලයක් යනකොට අපිට නැවතත් ඒවට අලුතෙන් බඩු ගන්න ඕනේ. ඉතින් වේස්ටේජ් එකටත් ඕගොල්ලෝ පොඩි මුදලක් හැම කේක් එකකටම එකතු කරගන්න ඕනේ. ඉතින් මට කියන්න බෑ මෙච්චර මුදලක් එකතු කරගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් රුපියල් 50ක්
75ක් වගේ මුදලක් එකතු කර ගන්න. ඊට පස්සේ ඒකටම අයත් වෙනවා දැන් ඔයාලා ඒ කේක් එකට අදාළ බඩු ගන්න යන්න ඕනේ. එතකොට ඔයාලා එක්ක ත්‍රිවිල් එකක යනවා, එක්ක ඔයාලගේ පෞද්ගලික වාහනය යනවා. ඉතින් එතකොට ඒවට පෙට්‍රල්, ත්‍රිවිල් ගාස්තු මේවත් අයත් වෙනවා. ඉතින් එතකොට ඒකටත් පොඩි මුදලක් ඔයාලා එකතු කර ගන්න. ඊට පස්සේ ඔයාලා දැන් කේක් හදුවට පස්සේ ඒවා හොදන්නත් එපේ. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් ගොඩක් දෙන අමතක කරනවා. ඉතින් ඒවත් ඇවිල්ලා අපිට යන වියදම් තමයි. ඉතින් කිලෝ එකේ කේක් එකක් හැදුවට පස්සේ ඔගොල්ලන්ට අපිට එපාම කරන වැඩේ තමයි ඒවා හොදන එක නේද? ඉතින් ඒවා හොදන්න අපිට සබන් යනවා. ඉතින් බට ගෑවිලා තියෙන ඒවා ටිකක් අමාරුයි හොදන්න. එතකොට සබන් යනවා. ඉතින් ඒවට චූටි මුදලක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි නම් ඉතින් ස්වයන් රැකියාවක් කරන නිසා තමන්ගෙම ගෙදරනේ ඉන්නේ. ඒක නිසා ඉතින් ගොඩාක් දෙනාට ඒකට රෙන්ට් එක කියලා වෙනම මුදලක් අය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයා රෙන්ට් එකට ඉන්න කෙනෙක් නම් ඒ රෙන්ට් එකට අදාළ පොඩි මුදලක් මේ අදර්ස් කියන කොටසට ඔයාලා එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු ඔයාලා ඊට අමතරව මේ කේක් එකේ ඩෙකරේෂන්ස් වලට ටොපර්ස් ගන්න ඕනේ. එතකොට වෙනම චොක්ලට් ඩෙකරේෂන්ස් තියෙන නම් ඒ චොක්ලට් ගන්න ඕනේ. ඉතින් එක එක ඒකට අදාළ ඒ අදාළ කේක් එකේ ඩිසයින් එකට අදාළ ටොපර්ස් වර්ග වලට යන වියදම මේ දේවලුත් ඔයාලා එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා තවත් එකක් ෆ්ලවර්ස්. ඔයා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් 1 kg කේක් එක කරනවා නම් ඒ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලට යන මුදල වෙනම ඒකට එකතු කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ලේබර් කොස්ට් එක. ලේබර් කොස්ට් එක කියන්නේ දැන් අපි හිතමු ඔයා ස්වයන් රැකියාවක් කරන කෙනෙක් විදිහට ඔයානි කේක් එක හදන්න. එතකොට ඔයාගේ මිල, ඔයාට යම්කිසි මිලක් තියෙන්න ඕනේ. අපි හිතමු පැයකට ඔයා ඔයාට රුපියල් 100ක මිලක් නියම කරගත්තා කියලා. එතකොට මේ 1 kg කේක් එක හදන්න ඔයාට පැය කීයක් යනවාද? ඔයාට පැය 6ක් ගියා කියමුකෝ. ඉතින් මම මේ දල වශයෙන් ඔයාලට කියන්නේ කොහොමද ලේබර් කොස්ට් එක කියන එක හදාගන්නේ කියලා. එතකොට ඔයාට පුළුවන් රුපියල් 100 6ෙන් වැඩි කරාම රුපියල් 600යි. කිලෝ එකේ කේක් එකක් හදන්න ලේබර් කොස්ට් එක එතකොට ඔයාට රුපියල් 600ක් යනවා. ඉතින් ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක, ඔයාගේ කේක් සෑදීමේ තියෙන පළපුරුද්ද අනුව ඔයාට මේ ලේබර් කොස්ට් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් ආධුනික කෙනෙක් නම් මේකට ඔයාට ලේබර් කොස්ට් එක අඩුවෙන් තියන්න පුළුවන්. ඔයා මේ ශාස්ත්‍රයේ ප්‍රගුණ කර කෙනෙක් නම් ඔයාට හොඳ ලස්සනට කේක් එකක් හදලා දෙන්න පුළුවන් නම් හොඳ ක්වොලිටි එකට. ඉතින් එතකොට ඔයාට ඔයාගේ ලේබර් කොස්ට් එක ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් දල වශයෙන් ඔයාට රුපියල් 50 ඉඳලා ඉහළට ඔයාගේ හැකියාව මත ලේබර් කොස්ට් එක තීරණය කරගන්න පුළුවන්. ඉතින් ඔයා රුපියල් 100ක් තීරණය කරගත්තොත් පැයකට ඔයාට කේක් එක හදන්න පැය 10ක් යනවා නම් ඔයාට රුපියල් 1000ක් ලේබර් කොස්ට් එකට විදියට තියාගන්න පුළුවන්. ඉතින් ඒක ඔයා තමයි තීරණය කරන්න ඕනේ ඔයාගේ ලේබර් කොස්ට් එක කීයක් ඔයා තියෙනවද කියලා. ඊට පස්සේ අපිට දැන් මේ කේක් එක හදන්න විතරනේ, බේසික් කේක් එක හදන්න විතරයි අපි කලින් මිල හදාගත්තේ. ඉතින් ඊට පස්සේ කේක් එක ඩෙකරේට් කරන්න, කේක් එක ක්‍රම් කෝඩ් කරන්න මේ දේවල් වලට අපිට ෆොන්ඩන්ට් ඕන වෙනවා, අයිසිං ඕන වෙනවා. ඉතින් ඔයා අයිසිං වලින් කේක් එකක් හදනවා නම් ඔයා ඉස්සෙල්ලාම අයිසිං එක බැච් එකකට කොච්චර මුදලක් යනවද කියන එක තීරණය කරගන්න ඕනේ. ඉතින් අපි එක බැච් එකකට බටර් ග්‍රෑම් 100යි, අයිසිං ෂුගර් ග්‍රෑම් 300යි. එතකොට ඒකට ෆ්‍රෙෂ් මිල්ක් දානවා නම් ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩක්, වැනිලා දානවා නම් වැනිලා පොඩ්ඩක්. ඉතින් මේ එක රෙසිපි එකකට යන මුදල ඔයාලා ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ රෙසිපි කීයක් ඔයාට ඒ කේක් එකට යනවද? ඉතින් අපි කියන්නේ මේ වගේ රෙසිපි දෙකක් ඔයාට අයිසිං වලින් ඩෙකරේට් කරන කේක් එකට ගියා කියලා. එතකොට අයිසිං වලට ඔයා ඒ එක රෙසිපි එකට යන මුදල වගේ දෙගුණයක් තියාගන්න ඕනේ. එතකොට අපි කීතමු ෆොන්ඩන්ට් වලින් හදන එකක් කියලා. එතකොට අපිට ක්‍රම් කෝඩ් කරන්නත් අවශ්‍ය වෙනවනේ අයිසිං. ඉතින් එක බැච් එකකට යන මුදලින් පොඩි කොටසක් වගේනේ යන්නේ. ඉතින් එතකොට පොඩි කොටසක් ඒකට අයින් කරන්න පුළුවන්.
ඊට පස්සේ ෆොන්ඩන්ට් එක හදන්න ෆොන්ඩන්ට් එක ෆොන්ඩන්ට් එකෙන් ඒක එක ඩෙකරේට් කරන්න ඔයාට කොච්චර මුදලක් යනවද කියන එක ඔයා වෙනම හඳුනා ගන්න ඕනේ. ඉතින් අපි කියමු ගොඩක් ටොපර්ස් තියෙන ෆොන්ඩන්ට් කේක් එකක් කියලා. ඉතින් එතකොට ඔයා ඉමේජින් කර ගන්න ඕනේ මට මේකට ෆොන්ඩන්ට් රෙසිපි දෙකක් නැත්නම් තුනක් යයි. එතකොට ෆොන්ඩන්ට් රෙසිපි එකකට යන ගාන වගේ දෙගුණයක් තුන්ගුණයක් ඔයා ෆොන්ඩන්ට් වලට තියන්න ඕනේ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා කරන ඩිසයින් එක අනුව ඔයා භාවිතා කරන ටොපර්ස් අනුව. ඉතින් ඒක ඔයාට ෆොන්ඩන්ට් වලට කොච්චර මුදලක් යනවද කියන එක වෙනම ඒ විදිහට සඳහන් කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට අපි හිතමු මේ කේක් එක කියලා. ඉතින් මේ කේක් එකට මම ගොඩක් ටොපර්ස් හදලා තියෙනවා. ඉතින් මේක දැක්ක ගමන් අපි හිතමු ඔයාට හිතා ගන්න බෑ මේකට කොච්චර අයිසිං රෙසිපි ප්‍රමාණයක් යයිද කියලා. ඉතින් ඒකත් ඔයාලට ඔයාලගේ පළපුරුද්ද අනුව තමයි කේක් එකක් දැක්ක ගමන් මේ මොන සයිස් එකේ තැටියක්ද භාවිතා කරලා තියෙන්නේ, මේ කිලෝ කීයක කේක් එකක්ද, මේකට මට අයිසිං කොච්චර ප්‍රමාණයක් යයිද කියන එක ඔයගලගේ එක්ස්පීරියන්ස් එක මත ඔයාලට තීරණය කරගන්න පුළුවන්. ඉතින් මේ කේක් එක හදන්න මට අයිසිං රෙසිපි දෙකක් ගියා. ඉතින් මේක ටිකක් උස කේක් එකක්, කිලෝ එක අමාරි කේක් එකක්, ඒත් එක්කම සත්තු ටිකක් හදලා තිනවා. ඉතින් ඒවට හදන්නත් එක්ක මට අයිසිං රෙසිපි දෙකක් වගේ ගියා. ඉතින් මම කේක් එක බලලා මම හිතා ගන්නවා මේකට මට අයිසිං රෙසිපි දෙකක් යයි කියලා. ඉතින් ෆොන්ඩන්ට් අයිසිං. ඉතින් එතකොට මම ෆොන්ඩන්ට් අයිසිං රෙසිපි දෙකක් හදා ගන්නවා. ඉතින් සමහරක් වෙලාවට මදි වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් එතකොට ඒ ඩෙකරේට් කරගෙන යන ගමන් අමතරව තව එක රෙසිපි එකක් හදා ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් අපි බේසිකලි හිතන්න ඕනේ මෙච්චර ෆොන්ඩන්ට් ප්‍රමාණයක් අපිට මේකට යයි කියන කාරණේ. ඉතින් ඔයාලගේ මං කලින් කිව්වා වගේ ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මත ඒක තීරණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා කේක් හදන්න අලුතින් එකතු වෙන කෙනෙක් නම් ඉතින් පොඩ්ඩක් වැඩිපුර ප්‍රමාණයක් හදාගන්න අයිසිං රෙසිපි එක කේක් එකක් දැක්ක ගමන් මේකට මට අයිසිං රෙසිපි එක කියන්නේ ඔයා තාම දන්නේ නැහැනේ කොච්චර දැන් අපි මේකට මේ කේක් එකට මම ගොඩක් කලර්ස් භාවිතා කරලා තියෙනවා. ඉතින් එතකොට බොරුවට ගොඩක් කලර්ස් මම කලර් කරගන්නේ නැහැ. ඉතින් මේකට අවශ්‍ය ප්‍රමාණය අලියා හදන්න ඇෂ් කලර් එක මට අවශ්‍ය මෙච්චරක් අවශ්‍ය වෙයි කියලා හිතන ප්‍රමාණය තමයි මම කලර් කරගන්නේ. ඉතින් එහෙම තමයි අපි මැනේජ් කරගන්නේ. එතකොට මේ එක එක පාට ගොඩක් තැඹිලි පාට, කළු පාට, කොළ පාට. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණය පොඩි පොඩි ප්‍රමාණ වලින් තමයි මම අයිසිං එක කලර් කරගන්නේ. ඉතින් ඒක එන්නේ එක්ස්පීරියන්ස් එකෙන්. ඉතින් ඔයාලා කේක් හදනකොට ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලට නිකම්ම හම් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි ෆොන්ඩන්ට් සහ අයිසිං අපිට කේක් එකකට කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා අපි තීරණය කරගන්නේ. ඉතින් ඒ විදිහට අපි කරන කේක් ඩිසයින් එකකින් එකට වෙනස්නේ. ඉතින් ඒවට ඔයාලා බාහිරව යූස් කරන හැම දෙයක්ම මේ මිලට එකතු කරගන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් අපිට තියෙන්නේ ප්‍රොෆිට් එක ඇඩ් කරගන්න. ඉතින් ප්‍රොෆිට් එක කොහොමද ඇඩ් කරගන්නේ? මේ ප්‍රොෆිට් එක ඇඩ් කරගන්නේ එකට බලපානවා අපේ එක්ස්පීරියන්ස් එක. අපිට කොච්චර පළපුරුද්දක් කේක් එකක් හදන්න තියෙනවද, ඉතින් කොච්චර ක්වලිටි එකට කේක් එක හදලා දෙන්න පුළුවන්ද කස්ටමර්ට කියන දේවල් මේ ප්‍රොෆිට් එක කියන දෙයට බලපානවා. ඉතින් ප්‍රොෆිට් එක ඔයාට තියාගන්න පුළුවන්. දැන් මේ ගිය සම්පූර්ණ මුදලෙන් 30% සහ 200% වෙනකන් ඔයාට ප්‍රොෆිට් එක තියාගන්න පුළුවන්. ඉතින් 30%න් තමයි ඔයාට ප්‍රොෆිට් එක ආරම්භ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි 30%කින් තමයි ප්‍රොෆිට් එකක් පටන් ගන්නෙ. ඉතින් අපි හිතමු උදාහරණයක් විදියට ඔයාට මේ 1 kg කේක් එක හදන්න ඔක්කොටම රුපියල් 4000ක් ගියා කියලා. එතකොට ඔයා කේක් හදන්න ආධුනික කෙනෙක් නම් ඔයාට ගොඩාක් ලස්සනට හොඳ නීට් එකටම කේක් එකක් හදලා දෙන්න හැකියාවක් නැත්නම් ඔයාට පුළුවන් ඒකෙන් 30%ක ප්‍රොෆිට් එකක් තියාගන්න. ඉතින් මුලදී ඔයාට පුළුවන් 30%ට වඩා අඩුවෙන් ප්‍රොෆිට් එකක් උනත් තියාගන්න. ඉතින් සාමාන්‍යයෙන් 30%න් එහා තමයි අපි ප්‍රොෆිට් එක තියන්නේ. ඉතින් අපි හිතමු ඔයාට රුපියල් 4000ක් ගියා කියලා මේ කේක් එක හදන්න ඔක්කොම මිල. ඉතින් එතකොට ප්‍රොෆිට් එක විදියට ඔයා 30%ක් තියෙනවා නම් 4000න් 30%ක් කියන්නේ රුපියල් 1200ක්. එතකොට 4000යි 1200යි එකතු කරාම ඔයාට පුළුවන් ඔයාගේ 1 kg කේක් එක රුපියල් 5200කට දෙන්න. මොකද ඔයාගේ දැන් බේසික් කේක් එකට අපිට රුපියල් 4000ක් ගිහින් තියෙනවා. ඉතින් ඒ 4000න් 30%ක් බලුවොත් 1200යි. එතකොට 4000යි 1200යි එකතු කරාම 5200ක් වෙනවා. ඉතින් 1 kg කේක් එක එතකොට ඔයාට 5200කට දෙන්න පුළුවන්. ඉතින් ඔයාට හොඳටම ලස්සනටම කිසිම අඩුවක් නැතුව නීට් එකට කේක් එක හදලා දෙන්න පුළුවන් නම් ඔයාට 50%ක් 100%ක් උනත් තියාගෙන කේක් එකක
මිල තීරණය කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් ලස්සනට හොඳ නීට් එකට රසට කේක් එක හදලා දෙන්න පුළුවන් නම් ඔයාට. ඉතින් රුපියල් 4000ක් නම් බේසික් ඔයාට යන මිල 4000 50ක් බැලුවොත් රුපියල් 2000යි. එතකොට 4000යි 2000යි 1 kg කේක් එක ඔයාට රුපියල් 6000කට දෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ මිල කියන එක අපේ අත්දැකීම අපේ පළපුරුද්ද මත වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කේක් එක හදනවා හොඳම ක්වොලිටි එකෙන් හොඳම ක්වොලිටි ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අමුද්‍රව්‍ය දානවා නම් ඉතින් එකම ගාන තමයි අපිට යන්නේ. එතකොට මේ මිල තීරණය වෙන්නේ ඔයාගේ පළපුරුද්ද සහ ඔයාට කොච්චර ලස්සනට නීට් එකට ක්වොලිටි එකට කේක් එක හදලා දෙන්න පුළුවන්ද කියන කාරණාව මත. ඉතින් ගොඩාක් දෙනා කියනවා කේක් හදන අයට කතා කරලා කේක් එකක් හදන විදියටම ඇවිල්ලා ප්‍රයිස් අහලා අහලා ඒගොල්ලන්ගේ කාලේ නාස්ති කරනවා කියලා. ඒක ඇත්ත තමයි. ඒ වගේ දේවල් කරන්න එපා. ඉතින් ඔයාලා නිවැරදිව හරියට දන්නවා නම් කේක් එකක මිල තීරණය කරන්න හැමෝගෙම මේ විදියට කතා කරලා ඒගොල්ලන්ගේ කාලය නාස්ති කරලා ඉතින් ඒගොල්ලොත් ගොඩාක් BC කේක් හදන කෙනෙක් වුණාම ගොඩාක් කාලය ගත වෙන මේ දේවල් වලට. ඉතින් ඒ අතරේ එයා කස්ටමර් කෙනෙක්ට ඇටෙන්ඩ් කරනවා කියන්නේ එයාගේ ඒ කාලයෙන් තමයි ඒක වෙන් වෙන්නේ. ඉතින් ඔයාලා මේ විදියට බොරුවට කේක් එකක් ගන්න වගේ ප්‍රයිස් අහලා අහලා එයාගේ කාලය නාස්ති කරොත් ඉතින් ඒක යාට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනුමක් ලැබෙන්නේ නැති කියලා කොහොමද කේක් එකක මිල තීරණය කරන්න කියලා. ඉතින් ඔයාගේ එකම පනාති ඉන්න තව කෙනෙක් රුපියල් 4000ට කේක් එක දෙති. මම කියන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලට නම් ඔගොල්ලෝ කොයි වෙලාවත් අඩුම ක්වොලිටි එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් භාවිතා කරන්න එපා. ඔයාලා කොච්චර ලස්සනට පිටින් කේක් එක හැදුවත් ඇතුලේ කේක් එක රස නැත්නම් ඒ කස්ටමර් නැවතත් ඔයාලට එන්නේ නැහැ. ඉතින් 100%ක් හොඳ ක්වොලිටි එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් භාවිතා කරලා කේක් එක හදන්න. ඊට පස්සේ ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ අත්දැකීම සහ ඔයා කේක් එක හද ලස්සනට හදලා දෙන ක්වොලිටි එක මත. ඉතින් අපි හිතමු ඔයා ඉන්නේ එකම පලාතේ තව කෙනෙක් රුපියල් 6000ට කිලෝ එක දෙනවා. එතකොට ඔයාටත් රුපියල් 6000ටම කිලෝ එක දෙන්න බැහැ. මොකද ඔයාට එයා තරම් ලස්සනට කේක් එක අවුට්පුට් එක ගන්න බැරි නම් කස්ටමර්ස්ලා කේක් එකේ පින්තූරය දිහා බලලා එයාගේ රිවිව්ස් දිහා බලලා තමයි ඕඩර් එකක් දෙන්නේ. කීප දෙනෙක්ගෙන්ම අහලා බලලා තමයි ඒගොල්ලෝ ඕඩර් එකක් දෙන්නේ. ඉතින් ඔයා තියාගන්න ඔයාටම නියම වෙච්ච මිල. තව කෙනෙක් 6000ට දෙනවා කියලා ඔයත් ඔයාගේ මිල 6000 කරන්න එපා. දැන් අද මම ඔයාලට කියලා දුන්න විදියට ඔයාලා හදන කේක් එකේ මිල තීරණය කරගන්න. ඉතින් ඔයාට ලේබර් කොස්ට් එක විදියට ඔයාට දාන මුදල ඔයා තීරණය කරන්න ඕනේ. ඔයාට කොච්චර ලස්සනට මේ කේක් එක හදලා දෙන්න පුළුවන්ද, ඔයාට කොච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙනවද මේ සම්බන්ධව කියන එක ගැන ඔයාට දැනුමක් තියෙනවානේ. ඉතින් එතකොට තමයි ඔයාට පුළුවන් ඔයාගේ ලේබර් කොස්ට් එක ඔයාටම වෙන් වෙච්ච මුදලක් හදාගන්න. එතකොට ඉබේටම ඔයාගේ 1 kg කේක් එකේ මිල ඔයාට හැදෙනවා. ඉතින් තව කෙනෙක් මේ ගාන්ට දෙනවා, ඒක නිසා මමත් මේ ගාන්ට දෙන්න ඕනේ කියලා තීරණය කරන්න එපා. අනිත් එක අනිත් කේක් හදන අයට කතා කරලා කේක් ගන්න විදියටම කතා කරලා ඒ අයගේ කාලේ නාස්ති කරන්න එපා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලට කේක් එකක මිල තීරණය කිරීම සම්බන්ධයෙන් නිවැරදි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. හරි, දැන් ඔයාලා දන්නවනේ කොහොමද කිලෝ එකක කේක් එකකට යන ඉන්ග්‍රීඩියන්ට්ස් වල මිල තීරණය කරගන්නේ කියලා. ඉතින් දැන් මම ඔයාලට මේක ගොඩාක් පැහැදිලි වෙන විදිහට කියලා දෙන්නයි හදන්නේ. ඉතින් මුලින්ම ඔයා ඉන්ග්‍රීඩියන්ට් කොස්ට් එක, ඉලෙක්ට්‍රිසිටි කොස්ට් එක, කේක් බොක්ස් එකට, බෝඩ් එකට, ලේබර් කොස්ට් එක, අදර් චාර්ජස්, ඒ විදිහට ඔයා දැන් කිලෝ එකේ කේක් එකට යන ගාන වෙනම හදා ගන්නවා. ඊට පස්සේ ඒ විදිහටම ඔයා කිලෝ එකමාරට යන ගානත් හදා ගන්නවා. ඒ වගේම කිලෝ දෙකට, කිලෝ තුනට යන ගානත් මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ ඔයා හදා ගන්න ඕනේ අයිසිං එක බැජ් එකකට යන්නේ කොච්චරක්ද කියලා. ඉතින් ඔයා අයිසිං එක බැජ් එකකට යන මුදල වෙනම හොයා ගන්න. ඊට පස්සේ ෆොන්ඩන්ට් එක රෙසිපි එකක් හදන්න ඔයාට කොච්චර මුදලක් යනවද කියලා ඒකත් ඔයා හොයා ගන්න. ඉතින් ඔය හතර තමයි ඉස්සලා, ඔය තුන තමයි අපි ඉස්සලාම හොයා ගන්න. ඒ කියන්නේ කිලෝ එකේ කේක් එකක් නම් කිලෝ එකේ කේක් එක හදන්න යන වියදම, ඊට පස්සේ ෆොන්ඩන්ට් එක රෙසිපි එකට යන වියදම, ඊට පස්සේ අයිසිං එක රෙසිපි එකකට යන වියදම. ඉතින් මේ ටික බේසිකලි ඔයාලා ඉස්සෙල්ලාම
මිල හදාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕඩර් එකක් ආවහම අපි කියමු 1 kg කේක් එකක් කියලා. එතකොට ඔයාලට බලන්න පුළුවන් ආ 1 kg කේක් එකට මට මෙච්චර මුදලක් යනවා. එතකොට මේකට මට අයිසිං රෙසිපි දෙකක් යයි. එතකොට ඔයාලට ඒකට අයිසිං රෙසිපි දෙකකට යන මුදල එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඔයාට ඒකට ෆොන්ඩන්ට් යන්න කියලා. එතකොට ඔයාලට හිතන්න පුළුවන් ආ මේකට මට ෆොන්ඩන්ට් රෙසිපි දෙකක් යයි. එතකොට ඔයා දන්නවා එක රෙසිපි එකට කොච්චරද යන්නේ ඒක දෙකෙන් වැඩි කරලා एक एक तो करेगा ना इतनी इड पास से पुलवामा उगलांटा आमतरह याना टॉपर्स सोलेटर फ्रेश फ्लावर्स सोलेटर वैनम चॉकलेट डेकोरेशंस तीन नांग ये वाटे याना मुदले वैनम एक तो कराने इतनी मेटी का ओयाला कालिंग मिल तीरने करेगा ना हिट याना ओयाला डक एक डिजाइन ने का कावा में कस्टमर टे एक मिनट आरती का बाला एक कस्टमर टा दाल मिल ओयाला डक किया ना पुलवा इतनी मे विधि तमाइ मम उना मगे के मिल तीरने करगा मे बेसिक देवाटिक ओयाला इसलाम गणने करगन इन किलो एकेट किलो एक आमार केट किलो देखे तूने मे विधि मे කොටස්ටික ඔයාලා මිල එකතු කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අනිත් දේවල් ටික ඔයාලට එකතු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි බේසික්ම විදිය කේක් එකක මිල තීරණය කරගැනීම සඳහා. ඉතින් මම වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ මම මිල ගණන් දන්නේ නැහැ. ඔයාලා භාවිත කරන ඉන්ග්‍රීඩියන්ට්ස් අනුව ඒවායේ මිල ගණන්, ඒ අදාළ මිල ගණන් ඔයාලා සනහන් කරගන්න. ඒත් එක්කම කියන්න ඕනේ දැන් කිලෝ 1කට මට මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා කිලෝ 2කට ඒ වගේ ඩබල් ගන්න ඕනේ කියලා ඒ විදිහට හදන්න එපා මොකද ඉන්ග්‍රීඩියන්ට්ස් ටික විතරක් ඩබල් කරාට කමන්නේ අනිත් දේවල් ඩබල් කරන්න එපා ඉලෙක්ට්‍රිසිටි බිල කේක් බොක්ස් එකට බෝඩ් එකට යන විල එහෙම වුණොත් ඩබල් වෙලා එනවා මොකද කිලෝ 2කේ කේක් එකට අපි එක බෝඩ් එකයි බොක්ස් එකයිනේ පාවිච්චි කරන්නේ ඉතින් කිලෝ 1කේ කේක් එකට අපි බොක්ස් එකයි බෝඩ් එකයි එකතු කරලා තියෙනවා ඉතින් එතකොට ඒක ඩබල් වෙලා තමයි ඔයාලා අර විදිහට डबल कर लगा तो इंग्रीडियंट गियटस वितरा डबल कर लगा इलेक्ट्रिसिटी कॉस्ट केक बॉक्स बोर्ड लेबर कॉस्ट अदर चार्जेस मे वे देवा इंडिविजुअली ओयाला ए हेम वेट इकतुकोनी ඉතින් තවත් කාරණයක් කියන්න කැමතියි. ඉතින් ගොඩාක් දෙනා මගෙන් අහනවා අක්කේ ග්‍රෑම් 350ක කේක් එකක් හදන්න අයිසිං කොච්චරක් යනවද? අක්කේ කප් කේක් 12ක් ඩෙකරේට් කරන්න අයිසිං කොච්චරක් යනවද? ඉතින් ඒ විදිහට චූටි චූටි ගණන් වලින් මට මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා කියන්න බෑ. ඉතින් ඒකට අඩුම වශයෙන් අබම වශයෙන් ඔයාලා අයිසිං එක රෙසිපි එකක් හදා ගන්න ඕනේ. එක රෙසිපි එකක් කියන්නේ අපි කියමු ඔයාලා බටර් ග්‍රෑම් 100ට අයිසිං සුගර් 300ක් ගන්නවා කියලා. ඉතින් ඒ රෙසිපි එක ඔයාලා කප් කේක් 6ක් ඩෙකරේට් කරන්න තිබ්බත් කප් කේක් 12ක් ඩෙකරේට් කරන්න තිබ්බත් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ රෙසිපි එක හදාගන්න. එක රෙසිපි එකක් හදාගන්න. ඉතින් ඊටු ටික ඔයාලට හොඳින් හුලං වදින්න නැති වෙන්න ෆ්‍රිජ් එකේ දාලා ගන්න පුළුවන් ඊළඟ සැරේ පාවිච්චි කර ගන්නකම්. ඉතින් ඒක නිසා ග්‍රෑම් 350ක කේක් එකක් හැදුවොත් ඒක ඩෙකරේට් කරන්න අයිසිං කොච්චරක් යයිද කප් කේක් 12ක් හැදුවොත් ඒක ඩෙකරේට් කරන්න අයිසිං කොච්චරක් යයිද කියලා මගෙන් ඇහුවට මට එහෙම චූටි චූටි ප්‍රමාණ වලින් හදලා කියන්න බෑ. ඉතින් ඒක ඔයාලත් දැනගන්න ඕනේ අඩුම වශයෙන් අවම එක රෙසිපි එකක් හදාගන්න. ෆොන්ඩන්ට් එකයි ග්‍රෑම් 350ක කේක් එකක් ඩෙකරේට් කරන්න ෆොන්ඩන්ට් කොච්චරක් යයිද කියලා කවර මට කියන්න බෑ. ඉතින් ඒක නිසා අඩුම වශයෙන් එක ෆොන්ඩන්ට් රෙසිපි එකක් හදාගන්න. ඊටු ටික ඔයාලට පුළුවන් හොඳින් උලන් වදින්න නැතුව ඔතලා එක්ක ශීතකරණයේ තියන්න පුළුවන්. එහෙම නැත්නම් සතියක් වුණත් ඔයාලට රූම් ටෙම්පරේචර් එකේ තියාගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඒ කාරණාවත් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. කොච්චර අඩු ප්‍රමාණයක් හැදුවත් කප් කේක් 6ක් හැදුවත් ඔයාලා අනිවාර්යයෙන්ම අයිසිං එක රෙසිපි එකක් හදාගන්න. ඊට වඩා අඩුවෙන් हदन पुलवांग बागे 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 अरगिन हदन इतनी लेसी बटर ग्रैम सी अरगिन आइसिंग शुगर तुलसी अरगिन एक सर एक बेच का खदादन इतनी मम गीतवा ये देवाल ओयालट उत्तर खम इति मम गीतवा मे वीडियो अद ओयालट गुडाकदी के मिलाकतीरणीय सदा ඉතින් නැවතත් මේ වගේම ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.